ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශ කණ්ඩායම පරාද කරලා පළවෙනි T20 තරගයේ දිනුවා. ඒ ජයග්‍රහණය ගැන කතා කරද්දී ඒකත් අපි අෆ්ගනිස්තානය එක්ක සෙල්ලම් කළ අවසන් තරගය වගේ තියුණු අවසානයක් තිබුණු තරගයක්. එදා අපි පරාද වෙන්නේ ලකුණු 3කින්, මෙදා අපි දිනන්නේ ලකුණු 3කින්. බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 200කට වැඩි ඉලක්කයක් දීලා අපි දිනන්න ඔච්චර තටමන්න ඕනද කියලා කවුරු හරි අහන්න පුළුවන්. අනිත් එක බංග්ලාදේශයේ මුල් කඩලු බිඳගත්තට පස්සේ තමයි බංගලියන් සටන පටන් ගත්තේ. බලනයි කොහොම කිව්වත් ඇත්තට තරගයේ වෙනස් කළේ පින්න කියන දේ තමයි දකින්න තිබුණේ. වෙනදා පර්ණ පන්දුව හොඳට භාවිතා කරන මතීෂ පතිර්ණ මෙදා ධර්ම ප්‍රහාරයකට ලක් වෙනවා තමයි අපි දැක්කේ. මතීෂ තමන්ට දුන්නු පළවෙනි පන්දුව ආරේ යවන්නේ ලකුණු 2කට. ඒ බංග්ලාදේශ කණ්ඩායමේ මේ කාලේ ඉන්න හොඳම ප්‍රතිකරුවා විදිහට හඳුන්වන්න පුළුවන් සන්ටෝගේ කඩුල්ලක් දවාගෙන. ඇත්තට මේ කඩුල්ල සම්පූර්ණයෙන් මතීෂගේ කඩුල්ලක්. කෙටි පන්දු වලින් සන්ටෝ රිද්දලා තමයි මතීෂ බංග්ලාදේශ නායකයාගේ කඩුල්ල දවාගන්නේ. එතනින් පස්සේ බංග්ලාදේශය ගැහුවේ කොහේ හරි වැදිලා ලකුණු 2 කියලා ගහනවා වගේ. ඊට පස්සේ මතීෂ යපු පන්දු ආරවල අපි කිසිම පාලනයක් දැක්කේ නැහැ. වේගය අඩු කරන පන්දු දැක්කෙම නැති තරම්. මේ තත්ත්වයක මතීෂගේ පාදේ ආබාධයකුත් අපි දැක්කා. මේ හැමතෙම තියාගෙන මතීෂ පන්දු ආර 4ම යවන විදිහත් අපි දැක්කා. මතීෂේ විදිහට දරුණු විදිහට පහර කද්දී කණ්ඩායම මතීෂ විශ්වාස කරන්නේ මතීෂ මේ කෙටි කාලයට තමන් කොතරම් දක්ෂ පන්දු යවන්නෙක්ද කියලා පෙන්වලා තියෙන නිසා. හැබැයි එහෙම වුණාට මතීෂ කියන තරුණයා ලසිත් මාලිංග කියන කපටි උපක්‍රමශීලී වේග පන්දු යවන්න කියලා හිතාගෙන තීරණ ගන්නවා නම් හරි දෙයක් නෙවෙයි. මොකද මාලිංග කාලයක් සෙල්ලම් කරලා තමයි ලෝක මට්ටමේ පන්දු යවන්නෙක් වෙන්නේ. ඉතින් තෙත පන්දුවෙන් පන්දු යවන විදිය වගේම පන්දු ආරයේම පැයට කිලෝමීටර 150කට ආසන්න වේගයකින් යවන්න මහන්සි වෙන්න ඕනද වගේ දේවල් මතීෂ ටික ටික ඉගෙන ගනි. කොහොම වුණත් ලෝකුස්ලන් තරගාවලියේ මතීෂ මාලිංග කියලා හිතලා වගකීම් දෙනවා නම් තව පාරක් හිතන එක තමයි ගොඩක් හොඳ. මේන් වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් මේ සැපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙදී ඔබට සුබ දවසක්.